नमस्कार वेवा बुदुरुअनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुअनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुअनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुअनट समदाति शरण शरणयामि। साधु साधु साधु। मागे गुरुदेवोत्तम पिंगवन लोक स्वामी नहांसीट गौरवादर वंदनाव वेवा। साधु साधु साधु। गरुतर महासंगरत्नी नवसराई श्रद्धावंत वासनावंत पिंगवतनी मलेशिया वे पदिंची पिंगवत दिलचान सिल्वा महात्मा सितारा जयवर्धन महात्म्य तेजान पुतनवन सह चिरान पुतनवन यानायगी उतुम धर्मदान दायकत्वीं अद मे धम्मोसद सद्धर्म देशनाव सिद्धवेन्नी ए दायकत्वे दरन हेम दिनाटत् एवगीम ए आयगी आदरणीय मौप्यांटत् पिंपित अनुमोदना करन उतुम चेतनावेन धम्मोसद सदहम वेडसटानें मे काले अपि इगन गन्नवा उतुम संबुदु नुवनिं वदाल जीविते दुख सकस वेन वेड पिरिवेल ए कियला किव्वे पटिच्च समुप्पादे अपि इगन गत्त पिंवतुने मे पटिच्च समुप्पादे बुदुरजानन वहन्से अवबोध कले मे जीवित प्रश्ने उन्नह सिद्धुटु निसा බෝසත්වදීම උන්වහන්සේ දකින්වා ජීවිතයේ තියෙන හැබෑම ප්‍රශ්නේ මොන දේ කරමින් හිටියත් මේ ලෝකේ හැමදෙනා ජාති ආගම් කුල මල ධන නිර්ධන ඒ කිසිම බෙහෙදයකින් තොරව හැමදෙනාම නාකි වෙනවා හැමදෙනාම ලෙඩ දුක් වලට පත් වෙනවා නාකි වෙලා ලෙඩ දුක් වලට පත් වෙන ඒ නාකි වීමත් ලෙඩ දුකත් හින්දා පීඩා විඳිනවා ඊනකට නාකි වෙනකන් ප්‍රශ්න එනවා ඒ ප්‍රශ්න නිසා ශෝක වැළපීම් දුක් දුම්නස් සසුම් හෙලීම් උහුල උහුල ඉන්නවා ඊනකට ප්‍රිය වූ අය ඒ අතරේ එක්කිනා එක්කිනා වෙන් වෙලා යන්ට යනවා එතකොට උහුල ගන්න බෑ හිතට වේදනයි අමාරුවෙන් හරි හම්බ කරගන්න ප්‍රිය දේවල් ඔක්කොම ටික විනාශ වෙලා යනවා මේ හිතා ගන්න බැරි විදිහට ඕන දැන් මේ කාලෙත් ගම් වතුරෙනවා මේ මිනිස්සු බොහොම මහන්සියලා මිනිසුන්ගේ ජීවිතය එකතු කරගත්ත දේවල් එක වැස්සකින් මෙන්න යට කරලා දානවා උහුල ගන්න බෑ ඒ වගේ දුක් විඳිනවා අප්‍රිය අමනාප දේවල් එනවා ඒවා නිසා විඳවනවා බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා ඒ බෝසතාණන් වහන්සේ කල්පනා කළේ බෝසත් අවදී බෝධි මූලයේ වැඩ ඉඳලා බෝධි මූලයේදී අවබෝධ කළා සාමාන්‍ය මිනිසෙක් තුල නැති විශේෂ ඥාන දෙකක් ඒ තමයි පෙරගත කරපු ජීවිත දකින්න නුවණ ඊනකට දිවස සත්වයේ චුත වෙන උපදින හැටි දකින්න නුවණ එහෙම නැත්නම් අපි කියන චුත උපපාත ඥානය ඒකෙන් දකිද්දී උන්වහන්සේට මේ ජීවිතය ගැන හිතුණා කියනවා කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ අයෝ මේ ලෝක සත්වය මහා කරදරයක වැටිලා නේ ලෝක සත්වයා කියලා කිව්වේ මේ සංසාර ගමනේ යන හැම කෙනා महा करदरी के वेटिना जायति च उपदिनवा जीयति च दिरनवा हेमनता नाकि वेनवा नियति च मेरनवा मलाट पासे चवचित
චුත වෙනවා. චුත වෙලා එතනින් ඉවර වෙන්නේ නැහැ. උපපජ්ජතිච. චුත වුණා නම් උපදිනවා. දැන් චුත වුණා නම් උපදිනවා කියන එක බුදුනුවණට නිපින්වතුනේ අවබෝධ වුණේ. චුත වෙච්චි කෙනා උපදිනවා මේක කෙලවරක් නැතුව සිද්ධ වුණා. දැන් කලින් ජීවිතේ ගත්තොත් එහෙම අපි ඕන කොහේ හරි ඉඳලා අපි චුත වුණා. එහෙ මිය ගියා චුත වුණා. චුත වෙලා අපි අම්මා කෙනෙකුගේ කුසක පිළිසඳ ගත්තා. ඒ අයි පින්වතුනේ අපි අම්මා කෙනෙක්ගේ කුසකේ පිළිසඳ ගත්තේ. දැන් අපි මේ ආවේ කාම ලෝකේ. එතකොට කාම ලෝකේ ඉන්න නම් උපදින්න හේතු වෙන දේ භවය. දැන් භවය කියන එක අපි මේ වැඩසටහන මාලාවේදී ඔබට අර්ථ වශයෙන් තේරුවා. ඒ කියන්නේ කාම ධාතුවේ වික්පාක විඳීම පිණිස කර්ම සකස් වෙලා තිබුණා. ඒ කර්ම සකස් වෙලා තිබුණ නිසා දැන් කර්මය කියන කෙත තියෙනවා. ඒ කෙතේ තණ්හාව කියන ජලයෙන් පෝෂණය වෙමින් විඥානය බැසගත්තා. ඕන්න අම්මගේ කුසින් අපි පිළිසඳ ගත්තා. අම්මගේ කුසේ පිළිසඳ ගත්තට පස්සේ ඕන්න කාලය ගත වෙනකොට දැන් කල්ගත වෙනකොට ඉස්සරෝම මේ පුංචිවට කල්ලේ පිහිටලා කල්ගත වෙනකොට කර්ම කාරණා එකතු වෙලා අපට ලැබෙනවා මොකද්ද? ඇස් දෙකක් ලැබෙනවා. කන් දෙකක් ලැබෙනවා. නාහයක් ලැබෙනවා. දිවක් ලැබෙනවා. කයක් ලැබෙනවා. මනසක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ උපත තෝරනකොට උපත ගැන දේශනා කළා ආයතනානම් පටිලාභෝ. ආයතනයන්ගේ ප්‍රතිලාභය ඉපදීමයි කියලා. එතකොට අපට ලැබුණේ මොනවද? ඇසක්, කනක්, නාසය, දිවක්, කය, මනසක් ලැබුණා. බුදුරජාණන් වහන්සේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස ගැන මෙන්න මෙහෙම දේශනා කළා. යෝ භික්ඛවේ චක්කුස්ස උප්පාදෝ. මහණෙනි යම් තැනක ඇස උපදීද, තితి ඇස පවතීද, අභිනිප්පති ඇස පහළ වේද, පාතු භාවෝ ඇස හටගනීද, දුක්ඛසේසෝ උපාදෝ. මහණෙනි ඒ උපන්නේ දුකයි. රෝගාණං තితి රෝගයන්ගේ පැවැත්මයි, ජරා මරණස්ස පාතු භාවෝ ඒ පහළ වුණේ ජරා මරණ. එහෙනම් ඇස කියලා ලැබුණේ මොනවද? ඇස කියලා ලැබුණේ දුක, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණ. කන ලැබුණා කියලා ලැබුණේ දුක, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණ. නහයක් ලැබුණා කියලා ලැබුණේ දුක, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණ තමයි පහළ වුණේ. ඊළඟට දිව, කය, මනස කියලා මේ ලැබුණේ දුක. ඊළඟට රෝගයන්ගේ පැවැත්ම, ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා මේ ලැබුණේ පින්වතුනි මේ පහළ වුණේ ජරා මරණ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ දැන් මේ කතාව බුදු කෙනෙකුගේ නුවණනේ පින්වතුනි. සාමාන්‍යයෙන් මේ බුදු නුවණින් තමයි මේ කාරණේ පේන්නේ. නැත්තම් වර්තමාන ලෝකයේ තාක්ෂණය දියුණුයි. ඒ දියුණු තාක්ෂණයෙන් ඔන්න අපි හිතමු කලලි පිහිටපු දවසේ ඉඳලා දරුවෙක් මෝරනවා පුළුවන් මේ උපකරණ වලින් වීඩියෝ ගත කරන්න. එතකොට පේනවා එයා ටික 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 මෝරනවා. ඒ මෝරනකොට මේ කලලේ හැඩේ වෙනස් වෙනවා. මෙව්වා පෙනේ. මෙව්වා පෙනුනට මේ ඇස් දෙක ලැබුණා කියලා ලැබුණේ දුක්රසයි කියලා එකක් අහුවෙනවා. ඒක අහුනේ අසිරිමත් සම්බුදු නුවණට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපත කියන එක විදිහකට ওই ආයතන හය ලැබීම. දැන් ලැබුණාට පස්සේ පින්වතුනි ඔය ටිකනේ අපි පරිහරණය කරන්නේ. දැන් අම්මගේ කුසේදී ওই ටික හැදුනා. හැදිච්ච ටික අරගෙන ඔන්න අපි අම්මගේ කුසේ බිහි වෙනවා. බිහි වුණාට පස්සේ අපි සම්පූර්ණ පාවිච්චි කරන්නේ ওই ටික නෙමෙයිද? සම්පූර්ණ අපි පාවිච්චි කරන්නේ ওই ටික. දැන් එහැ මූලික කරගෙන අපි ගත්තොත් එහෙම ඕන්න අපි උපන්නා.
ඇස් අරිනකොට ඇහැ තියෙන නිසා ඔන්න අපට රූප පේනවා. කොහොමද රූප පේන්නේ? ඇහැයි රූපයි තියෙනකොට ද්වම් පටිච්ච විඥානස සම්භවෝ. කාරණා දෙකක් නිසා විඥානේ උපදිනවා. කාරණා දෙකක් නිසා විඥානේ උපදිනවා. ඒ තමයි ඇහත් රූපන් නිසා. ඔන්න විඥානේ එකතු වුණාට පස්සේ ඇහැයි රූපයි අතරට තව එකක් එකතු වුණා. ඒ තමයි ඇසේ විඥානය. දැන් කාරණා තුනක් එකතු වුණා. අපි ඉගෙන ගත්ත කරුණු තුනක එකතු වීම මොකද්ද? තින්නම් සංගති පස්සෝ. අන්න ස්පර්ශය ඇති වුණා. ස්පර්ශය ඇති වුණාට පස්සේ මේ ස්පර්ශයෙන් එහා කතන්දරේ අපි මීට පෙර වැඩසටහන් වල ඉගෙන ගත්තනේ. ඔන්න ස්පර්ශය ඇති වුණාට පස්සේ අපි හිතමු ඇස මූලික කරගෙන නම් අපි ගන්නෙ. ඔන්න ඇසේ ස්පර්ශය දැන් ඇති වුණා. ඇති වුණා නම් ඇසේ ස්පර්ශය තියෙන තැන ඔන්න විඳීම හට ගන්නවා. විඳීම් තියෙන තැන තණ්හාව හට ගන්නවා. තණ්හාව තියෙන තැන ග්‍රහණය වෙනවා. උපාදාන හට ගන්නවා. උපාදාන තියෙන තැන භවය හට ගන්නවා. භවය තියෙන තැන උපදිනවා. උපන්නාන දුක්ගොඩ ඔක්කෝම ලැබෙනවා. අන්න දුක හට ගත්තා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යන් තැනක ඇස උපන්නා කියලා කිව්වේ මොකද්ද? උපන්නේ දුක උපන්නේ. පහළ වුණේ මොකද්ද? ජරා මරණ. ඔන්න දැන් කන තියෙනකොට කණින් ශබ්ද ඇහෙනවා. කණින් ශබ්ද ඇහෙන්නේ කොහොමද? කණයි ශබ්දයයි විඥානයයි එකතු වෙලා ස්පර්ශය හටගත්තා. ස්පර්ශය හටගත්තා නම් ස්පර්ශය නිසා විඳීම් හටගන්නවා. දැන් මේක මම කියන්නේ ඔබ අහන් ඉන්න නෙවෙයි. මේ ඉගෙන ගත්ත දේ ඔබත් කියන්න. එතකොට ඔබට මේ අර්ථය හොඳට පටලැවිල්ල ලෙහෙනවා. ස්පර්ශය නිසා විඳීම් හටගන්නවා. විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව කියලා කිව්වේ ආස්වාදනීය අරමුණේ ඇලෙනවා. ඇලීම නිසා ග්‍රහණය වෙලා යනවා. ඒකට කියනවා අපි කියනවා උපාදාන. උපාදානය නිසා භවය හටගත්තා. භවයේ හේතුවෙන් උපන්නා. උපන්නා නම් ලැබුණේ මොනවද? ජරා මරණ. ඕන්න කන නිසා වෙන්නෙත් ඒක. එතකොට නාසය නිසා වෙන්නෙත් ඒක. දිව නිසා, කය නිසා, මනස නිසා වෙන්නෙත් ඒක. ඔන්න ඔය නිසා කියනවා මේ ඇස කන නාසය දිව කය මනස කියන හයෙන්ම යමක් උපද්දනවා. යමක් හදලා දෙනවා. යමක් නිපදවනවා. කුමක්ද පින්වතුනි නිපදවන්නේ? දුක නිපදවනවා. දුකම නිපදවන නිසා මේ හයට කියනවා ආයතන. ආයතනය කියලා කිව්වේ මොන හරි නිපදවන තැනකටනේ. ඇසෙන් නිපදවනවා යමක්. ඇසෙන් නිපදවන්නේ මේ ජරා මරණ දුක. කණින් නිපදවනවා යමක් ජරා මරණ දුක. ඒ දුක නිපදවන හැටි තමයි අපි අර එකක් එකක් ගාන ඉගෙන ගත්තේ. ඒ දුක නිපදවීම කරන නිසා මේකට කියනවා ආයතනය. මේ ආයතනය කියන දොරටුවෙන් තමයි දුක නිපදවන්ට, මේ දුක නිපදවෙන්ට දොර ඇරලා දෙන්නේ මේ ආයතනය. ඒ කියන්නේ ඇසින් දුක නිපදවෙන්ට දොරක් ඇරලා දෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, කෙනෙක් කල්පනා කරන්න පුළුවන්, හරි එහෙනම් ඉතින් ඇහැ නොතිබ්බොත් හරිනේ කියලා. මේක එහෙම නෙවෙයි තෝර බේර ගන්න ඕන. මේක තෝර බේර ගන්න ඕන විදිය ඒ ක්‍රමෙ නෙවෙයි. දැන් අපි හිතමු ඇහැ නිසා තමයි මේ ප්‍රශ්නේ කොහොම හටගන්නේ. එහෙනම් ඇහැ නැත්තම් හරි. එහෙම නෙවෙයි මේක ගන්න ඕන. දැන් ඇහැ නිසා මේ දුක් ඔක්කොම හටගන්නවා කියන තැනට එනකන් අපි ඉගෙන ගත්තී. අපි හිතනද බුදුරජාන් වහන්සේගේ අවබෝධය අදහගෙනද? බුදුරජාන් වහන්සේගේ අවබෝධයෙන්නේ. එහෙනම් මෙතනින් එහාට ටිකක් තෝරගන්න ඕන අපට ඕන විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක තමයි අපි අදහාගෙන ඒ අනුව කල්පනා කරන්න ඕන. දැන් අපි ගත්තොත් එහෙම පින්වතුනි අසඤ්ඤ ලෝකේ උපදිනවා. දැන් බාලේදී අසඤ්ඤ සත්ත්ව කියලා. අසඤ්ඤ සත්ත්ව ලෝකවලට ගියාට පස්සේ එහෙට සංඥාවක් නැහැ. එහෙට මේ රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ සුවඳ විඳිනවා, රස විඳිනවා, මෙහෙම එකක් නැහැ. එහෙනම් එතන මේ ඔක්කොම හැදෙන්නේ නැතුව තියෙන්නේ.
නෑ ඒත් හැදෙනවා. හැදෙන්නේ කුමක් නිසාද? අන්න හරි ලස්සනට තෝරවුවා මේක අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට කොට්ටිත මහරහතන් වහන්සේ දවසක් සැවැත්නුවරදී පැමිණිලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මේ ඇහැ කියන එක තියෙන්නේ ස්වාමීනි රූපවලට බැඳිලාද? එහෙම නැත්නම් ස්වාමීනි රූපි තියෙන්නේ ඇහැට බැඳිලාද? එතකොට කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා මේ හැයම ගැන, ස්වාමීනි කන තියෙන්නේ ශබ්දෙට බැඳිලාද? එහෙම නැත්නම් සද්ද තියෙන්නේ කනට බැඳිලාද? නාසයේ තියෙන්නේ ගඳ සුවඳට බැඳිලාද? ගඳ සුවඳ තියෙන්නේ නාසයට බැඳිලාද කියලා මේ ආයතන හය මුල් කරගෙන මෙහුවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා, ප්‍රිය කොට්ටිතේනි ඇස රූපවලට බැඳිලත් නැහැ. ඔන්න තෝරගන්න මේ කියන කාරණේ හොඳට. අපිට මේ අපි හිතමු කෙනෙක් දුකින් නිදහස් වෙන්න කියලා මේ ස්පර්ශය හටගත්තුන්නේ මේ අරගලේ වෙන්නේ කියලා. ඔන්න ඇහෙන් ස්පර්ශය හටගන්න එක නවත්තන්න කියලා කෙනෙක්. ඇයි ස්පර්ශය හටගන්න නම් තියෙන්න ඕනේ ඇහැති ඇහැ විතරක් තිබ්බට ස්පර්ශය හටගන්නේ. ඇහැයි රූපයි විඥානයයි උන. අපි හිතමු කෙනෙක් කතුරක් අරගෙන ඇස් දෙකට ඇනගත්තා. මේක නැත්තම් හරිනේ ප්‍රශ්නේ කියලා ඇහෙන් අසාගත්තා. ප්‍රශ්නේ ඉවර වෙන්නේ. ඒ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැත්නම් මොකෝ? ඇහැ රූප වලට බැඳිලා කියලා එකක් නැහැ. රූප ඇහැට බැඳිලා කියලා එකකුත් නැහැ. අපි හිතමු කන හින්ද ප්‍රශ්නේ හටගන්නේ කියලා කෙනෙක් කන් ඇහෙන්නේ නැති කරගත්තා කියලා. නාහ නිසා ප්‍රශ්නේ හටගන්නේ කියලා කෙනෙක් නහය කපල දැම්ම කියලා. දිව නිසා මේ ප්‍රශ්නේ හටගන්නේ කියලා කෙනෙක් දිව ගලවල දැම්ම කියලා. එහෙම මේක විසඳන්න බෑ. බලන්න මේ රහතන් වහන්සේලා මේ ප්‍රශ්නේ විසඳගත්ත උත්තමයන් වහන්සේලා මේක තෝරන හැටි. ප්‍රයාෂ්මත් කොට්ටිතේනි ඇස රූපවලට බැඳිලත් නැහැ, රූප ඇසට බැඳිලත් නැහැ. හැබැයි ඔය දෙක නිසා යම් තැනක චන්දරාගයක් උපදිනවා නම් ආන්න ඒක තමයි බන්ධනේ. ඔය ඇසත් රූපයන් නිසා යම් තැනක තෘෂ්ණාව උපදිනවා නම් තණ්හාව උපදිනවා නම් ඔය තණ්හාව තමයි බන්ධනේ. එතකොට තණ්හාව කියන එක හටගන්න ටිකක් දුර යන්න ඕනනේ. ඒ කියන්නේ ඇහැට රූපේ පෙනිලා එතන විඥානේ උපදින්න ඕන. එතකොට ඇහැයි රූපයයි විඥානයයි තුන එකතු වෙලා ස්පර්ශය එතන හටගන්න ඕන. ස්පර්ශය හටගත්තට පස්සේ ඔන්න අපි ඇහෙන් රූපය අපි හිතමු මේ ලස්සන ස්ත්‍රියකගේ හරි පුරුෂයෙකුගේ හරි රූපය දකිනවා. දැක්කාම අපි ලස්සන කෙනෙක් කියලා අඳුන ගන්නවා. ඒ ඇයි? ස්පර්ශය නිසා. ෂා කියලා විඳිනවා. ඒ ඇයි? ස්පර්ශය නිසා. චේතනාත් පහල කරනවා. ඒ ඇයි? ස්පර්ශය නිසා. දැන් ඔන්න ඒ හඳුනගෙන විඳපු චේතනා පහල කරපු එක ගැන චන්දරාගයක් හට ගන්නවා. අනේ මේ ලස්සන ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ මගේ විඳවනා. ආන්න චන්දරාගේ එහෙම නැත්නම් තෘෂ්ණාව හටගත්තේ එතන. ඔය චන්දරාගයක් තියෙනවා නම් ඔතන තමයි කියනවා බන්ධනේ තියෙන්නේ. ඔය විදිහමයි කියනවා කන නාසය දිවකය මනස කියන මේ අංගයන්ටත් මේ ආයතන වලටත් මේ ශබ්ද ගන්ධ රස පහස අරමුණු බැඳිලා නැහැ කියනවා. හැබැයි යම් චන්දරාගයක් තියෙනවද ඒක තමයි බන්ධනේ. තේරුවා උපමාවකින්? ප්‍රියාශ්මතුනි මෙහෙම තේරුම් ගන්නට, කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි කඹයක් හරි යොතක් හරි අරගෙන බැඳලා තියෙනවා. කළු පාට ගොනෙකුයි සුදු පාට ගොනෙකුයි බැඳලා ඉන්නවා. උන් දෙන්නව බැඳලා තියෙන්නේ කණුවකට නෙමෙයි, එක කඹයකින් උන් දෙන්නව ගැට ගහලා ඉන්නවා. එතකොට කවුරු හරි මිනිස්සු දෙන්නේ කොතන ඉඳලා කියනවා, අර බලාපන් කළු ගොනාට සුදු ගොනාව ගැට ගහලා කියලා කියනවා. හරිද කියලා අහනවා. නෑ හැමතුනේ ඒක එහෙම කියන්න බෑ කියනවා. ඒක වැරදි කියනවා. තව මිනිහෙක් කියනවා, අර බලාපන් සුදු ගොනාට කළු ගොනාව ගැට ගහලා කියලා. මේකත් හරිද? මේකත් වැරදි. උන් දෙන්න දෙන්නෙක්. කළු ගොනා කියන්නේ එකෙක්,
සුදුගුණා කියන්නේ එක එක උන් දෙන්නගේ නිදහස නැති කරලා තියෙන්නේ උන් දෙන්නව එකට බැඳලා තියෙන්නේ යොතින් බන්ධනේ මොකද්ද යොත තමයි බන්ධනේ ආන් ඔය වගේ තමයි කියනවා ආයස්මතුනි ඇස රූප වලට බැඳිලා නැහැ බලන්න මේ කාරණා කොච්චර සරලවට සුන්දර විදිහට රහතන් වහන්සේලා තෝරනවාද සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ආයස්මතුනි ඔය විදිහට ඇහැ රූප වලට බැඳිලත් නැහැ රූප ඇහැට බැඳිලත් නැහැ හැබැයි ඔය අතරේ තියෙනවා නම් යම් චන්දරාගයක් ඒක තමයි ආයස්මතුනි බන්ධනේ බැරි වෙලාවත් ආයස්මතුනි ඇහැ රූපයට බැඳිලා තිබ්බනම් රූපේ ඇහැට බැඳිලා තිබ්බනම් කවදාවත් මේ ලෝක සත්‍යයට සසරින් නම් නිදහස් වෙන්න බෑ කියනවා බන්ධනේ විදිහට ඇහැ රූපයට බැඳිලා රූපේ ඇහැට බැඳිලා තිබ්බනම් අපිට නිදහස් වෙන්න විදිහක් නැහැ බ්‍රහ්මචර්යාවක් නැහැ මෙතන තියෙන්නේ පින්වතුනි එහෙම බන්ධනයක් නෙමෙයි මොන බන්ධනයක්ද කෙලෙස් බන්ධනයක් ඒ කෙලෙස් බන්ධනේ නිසා ඒ කෙලෙසේ කඩලා දැම්මුත් යම් උතුම් බඹසරකින් ආනේ අයට නිදහස් වෙන්න අවකාශය ලැබෙනවා ඒ නිසා තමයි කියනවා මේ ධර්මයේ තුල බ්‍රාහ්මචර්ය වාසයකින් සියලු දුක් දුරු කිරීමක් ගැන අහන්න ලැබෙන්නේ කතා කරන්න ලැබෙන්නේ හරි ලස්සන අර්ථයක් තේරුවා මේ අර්ථය ඔබට ගොඩාක් වටිනවා ඔන්න බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයස්මතුනි අති ආවුසු භගවත චක්ඛු ආයස්මතුනි භාග්‍යතුන් වහන්සේටත් ඇසක් තියෙනවා මේක හොඳට තේරුම් ගන්න ආයස්මතුනි භාග්‍යතුන් වහන්සේටත් ඇහැ තියෙනවා පස්සති භගවා චක්ුණා රූපං භාග්‍යතුන් වහන්සේ තේ ඇහින් රූප බලනවා භාග්‍යතුන් වහන්සේටත් ඇහින් රූප පේනවා හැබැයි චන්දරාගෝ භගවතු නත්ති භාග්‍යතුන් වහන්සේට චන්දරාගය කියන එක නැහැ දැන් අපිත් ඇහෙන් රූප දකිනවා අපිත් කනින් ශබ්ද අහනවා අපිත් නාසයෙන් ගඳ සුවඳ විඳිනවා දිවෙන් රස විඳිනවා කයින් පහස ලබනවා මනසින් අරමුණු දැනගන්නවා බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් රහතන් වහන්සේලාත් ඇහෙන් රූප දකින්නවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ගඳ සුවඳ විඳිනවා දිවෙන් රස විඳිනවා දැන් දානවලඳුරුන් රහතන් වහන්සේලාට බුදුරජාන් වහන්සේටත් රහ දෙවෙනවා කයට පහස දැනෙනවා මනසට අරමුණු හිතුවිලි හිතනවා ඒව දැනගන්නවා හැබැයි රහතන් වහන්සේලා තුලත් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ චන්දරාගෝ නැති චන්දරාගේ තෘෂ්ණාවනේ සුවිමුත් චිත්තෝ භගවා ආයස්මතුනි භාග්‍යතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගේ මිදුන අනුවැකිවා ආන්නේ නිසා ඒ සියලු කෙලෙසුන්ගේ මිදුන චන්දරාගේ නැති හේතුව නිසා එතනින් එහාට දුක සකස් වීමක් නැහැ දැන් අපේ ජීවිතේ දුක සකස් වෙනවා මොකද අපි ඇහෙන් රූප බලනකොට අපේ ගාව තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම ඇහැ කියන්නේ කළු ගුණ රූප කියන්නේ සුදු ගුණ මේ කළු ගුණයි සුදු ගුණයි සාමාන්‍ය මිනිහෙක්ගේ තෘෂ්ණාව කියන තද බන්ධනෙන් බැඳිලා තියෙන්නේ ඒ තෘෂ්ණා බන්ධනේ චන්දරාගේ තියෙනවනම් එතන උපාදානෙ හැටගන්නවනේ උපාදානෙ හැටගන්නවනම් උපාදාන පත්‍ය භව මේ විදිහට මොළොමහත් දුක් රසම හැටගන්නවා හැබැයි රහතන් වහන්සේලාගේත් භාග්‍යතුන් වහන්සේගේත් අර රැහෙනනේ එතකොට කළු ගුණත් සුදු ගුණත් රැහෙන කඩපු ගමන් දෙන්න නිදහස් ආන්නේ වගේ රහතන් වහන්සේටගේ ජීවිතය ගත්තත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතය ගත්තත් ඒ තෘෂ්ණා බන්ධනී කඩපු නිසා තණ්හාව නැත්තං එතන උපාදාන නැහැ උපාදාන නැත්තං උපාදාන නැති තැන භවේනේ භවේ නැත්තං උපදින්නේ උපත නැත්තං මේ ජරා මරණ දුක්ඛ ස්කන්ධේ නැත්තේය එතකොට නමුත් අපි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තෝර බේර ගන්නකොට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ තුල ඇහැ කියන දෙයට එහෙම නැත්තම් මේ ආයතන හයට ප්‍රධාන තැනක් දීලා තියෙනවා. ඇයි පින්වතුනේ ප්‍රධාන තැනක් දෙන්නේ? ඇහැ තමයි දුක හදන වැඩපිළිවෙලේ ප්‍රධාන දොර. කන තමයි දුක හදන වැඩපිළිවෙලේ ප්‍රධාන දොර.
නාසයේ දිවකය මනස කියලා කියන්නේ මේ වැඩපිළිවෙලේ තියෙන ප්‍රධාන දොරවල්. ඒ දොරෙන් ඇතුල් වෙලා තමයි දුක කියන එක සකස් වෙන්නේ. මොකක් ඇතුල් වෙලා දන්නු මම ඔබට තේරුම් ගන්නට මේක ඔබට කියලා දෙන්න. එක සිදුවීමක් වුණා. මේ සිදුවීම අපි තෝර බේර ගන්න ඕන. ඒක උනේ බුද්ධ කාලේ. එක තරුණෙක් එයා ඒ වෙනකොට විවාහ වෙච්ච අලුත බැඳපු අලුතම බණක් අහන්න ගියා. එදා භාග්‍යතුන් වහන්සේ ධර්මයන් දේශනා කළා. මේ ධර්මය අහනකොට මෙයාගේ හිත පැහැදුණා. පැහැදිලා දැන් ජීවිතය ගැන හිතනවා. සම්බාධෝ ගරාවාසෝ, අයියෝ මේ ගිහි ජීවිතයක වාසය කරනවා කියන්නේ හරි කරදරයක්. රජපතු කෙලෙස්මයි උපදින්නේ. අබ්බෝ කාසෝ පබ්බජ්ජා, ඒ වුණාට පැවිද්ද කියන්නේ නම් අහස වගේ නිදහස් තැනක්. එහෙන්දනේ මටත් මේ පැවිදි වෙන්න ඇත්නම්, දැන් පැවිදි වෙන්න ඇත්නම් කියලා හිතනකොට ප්‍රශ්නයක් තියෙනවා. කවුද කැන්දාගෙන ආපු බිරින්දෑ ඉන්නවා. බිරින්දට ගිහින් කිව්වා, අනේ සොඳුරි මං හම්බ කරපු ධනෙ තියෙනවනේ, ඒ ධනෙන් ඔයා ඔයාට සතුටු විදියට ජීවත් වෙන්න මට මහාන වෙන්නම ඕන කිව්වා. ඔන්න දැන් කොහොම හරි අවසරය අරන් මහාන වුණා. මහාන වෙලා දැන් කාලේ ගත වෙනවා. මේ කාලේ ගත වෙලා මේ ටික කාලයක් යනකොට මේ ස්වාමීන් වහන්සේ ඉතින් ওই සවැත් නුවරමයි හිටියේ. දැන් බිරිඳට පාළුයි ගෙදර ඉදී. බිරිඳ පයින් දෙවනවා, කට්ටිය ඇති පයින් දෙවනවා. මේ දැන් අපි මතක් වෙන්නේ නැද්ද කියලා ඕන පණිවිඩය වෙනවා. ඊළඟට මේ මං ගැන හිතුවිල්ලක්වත් ඔහෙට දැන් එන්නේ නැද්ද? ඔහෙගේ හිත එච්චර දැඩිද කියලා ඕන පයින් දෙවනවා. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න කවුරු හරි එනකොට මේ මගේ සුවඳ දැන් ඔහෙට මතක නැතිද කියලා ඕන දැන් පයින් දෙවනවා. මේ පණිවිඩය කියලා එන්නේ පින්වතුනේ මොකද්ද? උන්වහන්සේ ගහලා තියෙනවා කන. කන කියන ආයතනේ තියෙනකොට ඒ කනට ශබ්දය කියන එක එනවා. එතන විඥානේ හට ගන්නවා. එතකොට කන කියන දොර තියෙනවා. ඒ දොරින් හඬ ඇතුල් වෙනවා, විඥානයත් හට ගන්නවා. ඒ විඥානේ හට ගන්නකොට ඕන කාරණා තුනක් එකතු වුණා. කාරණා තුන එකතු වුණාම හටගත්තේ මොකද්ද? කරුණ තුනක් එකතු වෙනවා කියන්නේ තින්නම් සංගති පස්සෝ. කනේ ස්පර්ශය හටගත්තා. දැන් කනේ ස්පර්ශය හටගත්තට පස්සේ මේ ස්වාමීන් වහන්සේට දැන් අර වචනේ අර අහන් ලැබිච්ච එකම හිතේ දෝකාර දෙනවා. දැන් හිතට දුක එනවා. දුක කියලා කිව්වේ විඳීම. ඒ විඳින්නේ මොකක් නිසාද? ස්පර්ශය හටගත්ත නිසා. දැන් හරි දුකයි. ඒ දුක හටගත්තේ උන්වහන්සේ හඳුනගත්තා මේ මගේ පරණ බිරිඳ, මගේ සොඳුරිය, මගේ ඔළුව අතගාපු කෙනා මට මේ පණිවිඩය වන්නේ කියලා උන්වහන්සේ හඳුනගත්තා. හඳුනගත්තේ මොකෙන්ද? ස්පර්ශයෙන්. දැන් චේතනා පහළ වෙනවා. මොකද චේතනා පහළ කරන්නේ? එහෙනම් මේ සිවුර ඕන්නේ, මේ සිවුර ඕන්නේ. මේ සිවුරත් එක්ක මට බෑනේ ඇයත් එක ජීවත් වෙන්න. මං සිවුර අත්හැරලා ආයෙ බහින්න ඕන සරමට. මං සරමට බැහැලා ඇයත් එක්ක ආයෙ පටන් ගන්න ඕන ගිහි ජීවිතේ. ගිහි ජීවිතේ පටන්ගෙන ඇයත් එක්ක මට පින් කරන්නත් බැරිය, බණක්කාරිය අහගෙන මම යහපත් විදිහට ජීවිතය හැසිරෙන්න ඕන කියලා දැන් චේතනා පහළ කරනවා. පින්වතුනේ චේතනා පහළ කරන්නේ මොකක් නිසාද? චේතනා පහළ කරන්නේ ස්පර්ශය නිසා. දැන් මේ ස්පර්ශය නිසා විදීම හටගත්තා, හඳුනා ගැනීම හටගත්තා, චේතනත් පහළ වෙනවා. දැන් බෑ නවත්තන්න. දැන් ඔන්න ආස්වාදිනී අරමුණ පස්සේම හිත යනවා. ආස්වාදිනී අරමුණ කවුද? ගිහි කාලේ බිරිඳ. දැන් ගිහි කාලේ බිරිඳවම මතක් වෙනවා. දානි වළඳන්න ගියාම පාත්‍රය ඇතුළෙමුත් පේන්නේ ඇවයි. ඇස් පියාගත්තාම භාවනා කරන්න ගිහිල්ලා මෙවිලා පේන්නේ ඇවයි. නිකන් කුටියට වෙලා ඉන්නකොට ඇය කතා කරනවා වගේ ඇහෙනවා. දැන් අසුභේ වඩා ගන්න බෑ. ඇයි? අසුභේ කියලා කියන්නේ ආස්වාදිනී අරමුණ නෙවෙයි.
ඒක වඩන්ට යනකොට දත්මිටි කාගෙන කරන්න ඕන එන්නේ. ඊළඟට දැන් ධාතු මනසිකාර භාවනා බෑ. ඕන ටික ටික මේ ස්වාමීන් වහන්සේට අමාරුයි, කෙට්ටුණා, ඇදිලා ගියා, පඳු පාට වුණා. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේක වෙනස දැක්කා. වෙනස දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට මේ ස්වාමීන් වහන්සේ එකතු කර යනවා. එකතු කරන් ගියාම භාග්‍යතුන් වහන්සේ අහනවා, ඈ භික්ෂුව මොකෝ මේ ඇදිලා ගිහිල්ලා අකමැත්තෙන් පැවිද්ද ඉන්නවා වගේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, අනේ ස්වාමීනි මට හරි අපහසුයි, මගේ බිරින්දේ මට පණිවිඩ වෙනවා, ඔහෙට දැන් මාව මතක් වෙන්නේ නැති කියලා මට පණිවිඩ වෙනවා. ස්වාමීනි මම කල්පනා කරේ මගේ බිරිඳත් එක්ක ආයෙමත් ගිහි ජීවිතය ගත කරමින් ඔය පිනක් දහමක් කරගෙන බණක් අහගෙන ඉන්නම් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ඔන්න සියල්ල දන්නා, සියල්ල දක්නා, සත්වයන්ගේ ජීවිත සම්බන්ධයෙන් පරිපූර්ණ අවබෝධය ඇති අනුත්තර පුරිස ධම්මසාරති බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඇ භික්ෂුව අතීතෙත් ඔහේ ඔය පටලැවිල්ලේම ඔය විදිහටම පටලැවුණා. එතකොට අර වටේ ඉන්න භික්ෂූන් ඇහුවා, ස්වාමීනි අතීතේ මෙයාට වැඩේ වැරදුනේ කොහොමද? කිව්වා, ඒ කාලේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රජකම් කරන කාලේ මේ භික්ෂුව උපන්න කිව්වා ටිකක් දුප්පත් පහේ ගෙදරක දුප්පත් කොල්ලෙක් වෙලා. අවුරුදු 20-25 හැඩකාර කෙල්ලක්ව යාළු කරගත්තා. ඒ හැඩකාර කෙල්ල වෙන කවුරුත් නෙවෙයි, කිව්වා ඔය දැන් ඔහෙට මාව මතක් වෙන්නේ නැතිද කියලා පයින් දෙවන කෙනාම තමයි කිව්වා. එයාව ගෙදෙට්ට කැඳගෙන ආවා. කැඳන් ආවට පස්සේ ඔන්න දැන් දෙන්න සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඔය කාලේ ඒ පැත්තේ තිබ්බා කියනවා විශේෂ උත්සවයක්. ඔය උත්සවයට මිනිස්සු යනවා ඕක සංදර්ශනය. ඕකට මිනිස්සු යනවා විනෝද වෙන්න. විනෝද වෙන්න යන්නේ ඉතින් කට්ටිය ලස්සනට හැඩට ඇඳලා පැලඳගෙන. දැන් මේ තරුණයා දුප්පත්නේ. මේ තරුණයා ඉතින් අර තමන්ගේ බිරිඳට කිව්වා, සොඳුරී අපිත් යංකෝ. අපිත් යන් සැනකිරි බලන්ට. දැන් බිරිඳ එල්ලගෙන මූණ එල්ලගෙන ඉන්නවා, සතුටක් නැහැ. එතකොට අහනවා, ඇයි සොඳුරී? මං සැනකිරි යන්ට ආසයි. ඒ වුණාට මට අලුත් ඇඳුමක් නෑ කිව්වා. කිව්වා ඉතින් සොඳුරී අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපි ඊළඟ අවුරුද්දේ අලුත් ඇඳුම් ඇඳගෙන යන් සැනකෙළියට. මේ සැරේ ඉතින් ඔය තියෙන එකක් ඇඳයි යන් කිව්වා. එතකොට මෙයා කියනවා, මට අලුත් ඇඳුම් දෙන්න බැරි නම් මේ තියෙන ඇඳුම් මට පඳු ගහ ගන්න ඕන, ඩයි කරන්න ඕන කිව්වා. මං ආසයි අනේ, දැන් මේ කාන්තාව කියනවා, මං ආසයි අනේ කුසුම්භ කියන මල්වල තියෙන රතු පාටින් ඔයාගේ මගේ වස්ත්‍ර දෙකම රතු පාටට පාට කරලා ඒ රතු පාට වස්ත්‍රේ පැළඳගෙන කුසුම්භ මල් සුවඳින් ඔයාගේ ඉන වටේට මගේ අත පටලවාගෙන ඔයාගේ අතේ එල්ලිලා මේ සැනකෙළියට මං යන්න ආසයි කියලා මේ මිනිස්සයාට හීනයක් මවල දුන්නා. දැන් දුන්නට පස්සේ මෙයාට තියෙනවනේ හිතක්. මේ හිතට තවත් මේ දීපු අරමුණ මුල් කරගෙන හිතුවිලි ගලාගෙන ඉන්න පටන් ගත්තා. එතකොට මේ තරුණයාට හරි ආසයි. මේ තරුණයා කියනවා, ඉතින් සොඳුරි කොහොමද අපි කුසුම්භ මල් හොයන්නේ? ඇයි යන්නේ කුසුම්භ මල් තියෙන්නේ කිව්වා රජ්ජුරුවන්ගේ උයනේ. එතකොට මේ තරුණයා කියනවා, සොඳුරි ඔයාට පිස්සුද? රජ්ජුරුවන්ගේ උයන කියලා කියන්නේ රහසෙ අරගත්ත විල වගේනේ, ඒකට කිට්ටු වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට ඔන්න මේ කාන්තාව කියනවා, තමන්ගේ බිරිඳ ගැන ආදරයක් තියෙන ස්වාමියෙකුට අමාවක දවසේ රැට ඕක කරන්න බැරි කමක් නැහැ කිව්වා. ඇයි පින්වතුනි, අමාවක රැ? අමාවක රැ කියන්නේ හඳනේ කළුවරයි, හොරකම් කරපන් කියලා මේ කිව්වේ. එතන මේ තරුණයා බිරිඳ සතුටු කරන අදහසින් අර රජුරුවන්ගේ කුසුම්භ මල් උයනට අමාවක දවසේ පැන්න ගමන් අහු වුණා. අහු වෙච්ච ගමන් රජුරුවගාවට ඇදගෙන යනවා, මේ ඉන්න මේකා උයනට පැන්න.
රජරුවගේ නඩුවේ හිලක් නැහැ රජරුව කිව්වා උයන්ට පෙන්නා නම් ඔබ මොකව තියාපන් උල කිව්වා දැන් ඉන්දු උලේ උලේ ඉන්දුවාම පින්වතුනි මේ ආස්වාදිනී අරමුණකට හිත ගියාට පස්සේ තියෙන ස්වභාවය බලන්න උලේ ඉඳලා මේ තරුණියගේ අත පිටිපස්සට ගැට ගහලා දැන් උලේ ඉඳලා ඉන්නවා ලී උල ඥර ඥර ගාලා ඇඟ දිගේ බහිනවා ඇතුළට ඔය වදකස්ථානවල හරියට ඉන්නවනේ මේ මිනිසුන්ගේ මස් කන සත්තු ඉතින් කපුට මස් කන්න හුරු වෙලා කපුටෙක් වහලා මේ තරුණයාගේ පන පිටින් ඉන්න මේ තරුණයාගේ ඇහැ උගුල්නවා එතකොට මේ තරුණයා කියනවා මට මේ උල බහින එකෙන් දැනෙන වේදනාව වේදනාවක් නෙමෙයි ඒක මට උගුල්ලන්න පුළුවන් මේ කපුට මාව පන පිටින් ඉද්දි මගේ ඇහැ උගුල්නවා මේක මට වේදනාවක් නෙවෙයි මේකම මට උගුල්ලන්න පුළුවන් අනේ ඒ වුණාට මගේ සොඳුරියත් එක්ක ඈ කොසුඹ මල් වලින් පඳුපවාගත් ගවුම ඇඳගෙන මගේ ඇඟේ එල්ලිලා සැනකෙලියන්ට ආසාවෙන් හිටියා අනේ මට ඒක නැතුව ගියෝ කියලා මේකම හිත හිත උලේම මලා උලේම මරලා ඉතා දුක් සහිත වූ ඇයි බලන්න තණ්හාව තියෙන තැන උපාදානෙ තියෙනවා තණ්හාව තිබ්බේ හීන වූ කාමේ රාගේ මුල් කරගෙන හිතුවිලි හිත හිත හිටියා ඒ නිසාම කාමයට ග්‍රහණය වුණා කාමයට ග්‍රහණය වෙච්ච නිසා කාම භවයේ උපත ලැබුවා ඉතා දුක් සහිත වූ නරකාදී ඉපදිනා බොහෝ කාලයක් දුක් විඳලා කිව්වා භික්ෂුව මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ඔහි ලබා ගත්තේ දැන් මේකෙත් වරද්ද ගන්න ලැහැති කියලා හෙවා එතකොට මේක කියනකොට දැන් එදා ඒ කියන්නේ මේ ජාතක කතාවන් පිංගුතුනි ඔබ මේ ඇහුවේ ජාතක කතාව කරන කාලේ මේ තරුණයාට මේක අල්ලගන්න බැරි වුණා ජීවිතය ඇතුලේ මෙහෙම ක්‍රියාදාමයක් තියෙනවා දුක හැදෙන්නේ මෙහෙමයි කියලා ඇයි අල්ලගන්න බැරි වුණේ එකල බුදු නුවණ නැත්තේය අන්න අද මේ කතාව කියලා දෙනකොට මේ තරුණ ස්වාමින්වහන්සේ මේක ඇල්ලුවා එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ චන්දරාග නිසා තෘෂ්ණාව නිසා තෘෂ්ණාව දුරු කරා තණ්හාව නිරුද්ධ කරන්න තණ්හා නිරෝධ ගාමිනී පටිපදාවක් බුද්ධ ශාසනයේ දිනවා මොකද පින්වතුනි තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ භික්ෂුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කළා තණ්හාව දුරු කළා තණ්හාව දුරු කළා කියලා කිව්වේ තණ්හාව නිරුද්ධ වුණාම උපාදාන නිරුද්ධයි උපාදාන නිරුද්ධ නම් භවේ නිරුද්ධයි භවේ නිරුද්ධ නම් ඉපදීම නිරුද්ධයි ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ දුක් සහිත මේ සංසාරයෙන් නිදහස් වුණා ප්‍රශ්න ඉවරයි දැන් ප්‍රශ්න ඉවර වුණාට පස්සේ ප්‍රශ්නේ ඉවර කරගත්ත දැන් අපි මේ කොටස මේ මෙතනදීම පැහැදිලි කරන්නේ කොහොඳයි ප්‍රශ්න ඉවර කරගත්ත මුනිවරුන්ගේ ජීවිතේ ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ දැන් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඉවර කරගෙන රහතන් වහන්සේ නමක් බවට පත් වුණානේ මේ භික්ෂුව දැන් රහතුණාට පස්සේ මේ භික්ෂුව තමන්ට කියලා විශේෂ පුටුවක් හදාගෙන තමුන්නි පිළිමිකුත් හදාගෙන මං රහත් වුණා මම රහතෙක් කියලා කෑ ගහන්න ගියාද ආන්න එහෙනම් හැබෑවටම නිකලස් වෙන කෙනාගේ ස්වභාවය මොකද්ද ඒ භික්ෂුව එදා ඉඳලා දහම් කතා කරන්න ඇති ඒ දහම් කතාවෙන් අන් අයට සරණ දෙන්න ඇති මොන සරණද තමන්ව සුවපත් කරපු සරණ බුදුරජාණන් වහන්සේගේ සරණ පිංගතුනේ බුදුරජුන් සරණ ඵලයල්ලා පිංගතුනේ මේ සද්ධර්මයේ සරණ ඵලයල්ලා පිංගතුනේ මේ ධර්ම මාර්ගයේ හැසිරෙන මහා සංගරුවන සරණ ඵලයල්ලා කියලා සරණ දෙන්න ඇති මේ වගේ මහාමති මිනිසු ඉන්න කාලෙක එක මිනිසෙකුට ධාන්‍ය කන්දක් හම්බ වුණා ওই ධාන්‍ය කන්දින් හොඳට මේ මිනිසයා බඩ පුරවගෙන සුවපත් වෙලා මේ ධාන්‍යත් අරගෙන එනවා ඒ එද්දි හාමති ඉන්න මිනිහෙක් දැකලා අහනවා අනේ පින්වත ඔයා බඩ පුරවගෙන සනීපෙට ඉන්නවා ඔයා ගාව ධාන්‍යයක් තියෙනවා පින්වත ඔය ධාන්‍ය ඔබ කොහොමද ගත්තේ ඔන්න කෙනෙක් අහනවා
ආවෝ මිනිහා සත්පුරුෂ නම් මොකද්ද කළ යුත්තේ? සත්පුරුෂ නම් මේ මිනිස්සයා කියනවා ආන් අතන දාන්න කන්දයක් තියෙනවා. ඔබලේ දාන්න කන්දට ඵලයලා. ඒ දාන්න කන්දට ගියොත් එහෙම ඔබලට ශක්ති පමණින් ඔබලට දාන්නිය අනුභව කරලා සුවපත් වෙන්නත් පුළුවන්. ඔබලට ශක්ති පමණින් ඔබලගේ හිතේ හැටියට දාන්නිය අරගෙන ඉන්නත් පුළුවන්. ඒ නිසා ආන් හිතින්ට ඵලයලා කියලා එයාලව සරණට යොමු කරන එක නෙවෙද හරි පුද්ගලයා කරන්නේ. හරි පුද්ගලයා අනුකම්පාව තියෙන කෙනා, ඒ මිනිස්සු හාමති මරණවට අකමැති කෙනා ඒක කරන්නේ. එහෙම නැති කෙනෙක් නම් කරයි මේ දාන්නේ මගේ ඒවා මට උපස්ථාන කරපන්, මං පස්සේ වරින් මං සලකන්න. ඒ අසත්පුරුෂයා අනුකම්පාව දයාව නැති කෙනා. ඒ නිසා හැබෑවටම මේ මුනිවරු කියන අයව ඔබ අඳුන ගන්න ඕනේ. ඒ මුනිවරුන් අඳුනගන්නේ කොමකින්ද? බුදුරජාණන් ධර්මයෙන් පින්වතුනේ. කෙලෙස් නැසපු රහතන් වහන්සේ කියලා කියන්නේ කෙලෙස් නැසීම නිසා අර්බුද සියල්ලම සංසිඳව ගත්ත කෙනෙක්. අර්බුද සියල්ල සංසිඳව ගත්ත රහතන් වහන්සේ නිසා අර්බුද හටගන්නේ. අර්බුද සියල්ල දුරු කරපු රහතන් වහන්සේ ඒ අරහත්ත්වය නිසා අරුබුද උපද්ද ගන්නවා නම් එතන තියෙන්නේ මුලාවක්. ඒ නිසා මුලාව කියන එක වෙන් කරලා අඳුනගන්න තරම් අපි දක්ෂ වෙන්න ඕන. ඒ නිසා පින්වතුනි අද අපි මේ අද දවසේ වැඩසටහනේදී ඔන්න අපි ඉගෙන ගත්ත අද ආයතන 6 ගැන. ඇයි මේවට පින්වතුනි ආයතන කියලා කියන්නේ? ආයතනයේ කියලා කිව්වේ දුක නිපදවන නිසා. ඒ දුක නිපදවන්නේ කොහොමද? දුක ජීවිතය ඇතුළේ නිපදවනවා. ජීවිතය ඇතුළේ නිපදවන්නේ මේ ඇහැ මූලික වෙලා. දැන් පින්වතුම කියන්න බලන්න ඇහැ මූලික වෙලා දුක නිපදවෙන හැටි. අපි ගමු ඇහැ. ඕන්න ඇහැ මූලික වෙලා දුක නිපදවෙන්නේ කොහොමද? ඕන්න අපට ඇහැ ලැබුණා. ඇහැ ඉදිරියට රූපේනවා. රූපේ එද්දි මේ කරුණු දෙක එකතු වෙනකොට විඤ්ඤාණය උපදිනවා. විඤ්ඤාණස සම්භවෝ ඇසේ විඤ්ඤාණය එතෙන් එකතු වෙනවා. එතකොට ඇසයි රූපයයි විඤ්ඤාණය කියන තුන එකතු වුණා නම් කාරණා තුනක් එකතු වීමට අපි කියනවා බුදුරජාණන් වහන්සේ වදාළා එයට ස්පර්ශය. ඔන්න ඇසේ ස්පර්ශය උපන්නා. ඇසේ ස්පර්ශය උපන්නා නම් ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. විඳීම් නිසා තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා උපදිනවා. ඉපදීම නිසා ජරා මරණ දුක ලැබෙනවා. ඕනොහොම මේක හොඳට පහදවා ගන්න පුළුවන් වුණොත්, මේක හොඳට පැහැදිලි කර ගන්න පුළුවන් වුණොත් එහෙනම් අපට මේ ආයතන හය මුල් කරගෙන දුක සකස් වෙනවා කියලා ඒක බුදුනුවණින් ලබාගත් විශේෂ ඥානයක්. දැන් අපි ගත්තොත් එහෙම මේක මේ බුදුරජාන් වහන්සේනේ අපිට මේක තෝරලා දුන්නේ. දැන් මම මේක ඔබට පැහැදිලි කරන්නම්. බුදු කෙනෙකුගේ නුවණ කොයිතරම් ආශ්චර්යවත්ද කියලා ඔබට මම මේ කියන එකෙන් තේරෙයි. ඕන පිංගතුනේ ආයතන හය නිසා තමයි දුක හටගන්නේ. ආයතන හය නිසා දුක හටගන්නේ මෙන්න මේ පිළිවෙලට. සලායතන පච්චය ආයතන හය නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා උපදිනවා. උපදිනවා කියලා කිව්වෙ මොකද්ද? ආයතන හය ලැබෙනවා. දැන් උපත තෝරනකොට බුදුරජාණන් වහන්සේ වදාළන්නේ කන්දහානම් පාතු භවෝ ආයතනානම් පටිලාභෝ. උපන්නා කියලා කිව්වෙ මොකද්ද? ස්කන්ධ ලැබීමයි ආයතන ලැබීමයි. එහෙනම් ආයතන හය නිසා ආයතන හයක් ලැබෙනවා. ආයතන හය නිසා තමයි ආයතන හයක් ලැබුණේ. දැන් ඔන්න ආයතන හය ලැබිලා ඉපදිච්ච නිසා අපි ජරා මරණ දුක් ඔක්කොම විඳවනවා. ඔන්න අපි පිටිපස්සට තෝරන් ආවා. ඇයි මේ ජරා මරණ දුක් හටගත්තේ? මේ ආයතන හයක් පහළ වෙලා උපන්න නිසා. එනගේ ආයතන හය පහළ වෙලා උපන්නේ ඇයි? භවය නිසා.
භවයක් ඇයි උපාදාන නිසා උපාදානයේ ඇයි තණ්හාව නිසා තණ්හාව ඇයි විදීම නිසා විදීම ඇයි ස්පර්ශය නිසා ස්පර්ශයට හේතුව මොකද්ද ආයතන හය එතකොට ආයතන හය නිසාම දුක හට ගන්නවා දුක හට ගන්න ප්‍රශ්නේ තියෙන්නේ ආයතන හයයි බලන්න එකම රවුමක් ඇතුලේ අපි හිර වුණා වගේ වෙන්නේ නැද්ද කරකොලාතරය වගේ වෙන්නේ නැද්ද මේ වෙනකන් සියල්ල පැහැදිලි කරගත්තෙත් අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ නුවණින් ශාස්ත්‍රුන් වහන්සේ මේක අපට පැහැදිලි කළා ඒක සිද්ධ වුණේ මෙහෙම එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක දෙවියෙක් ওই දෙවියාගේ නම රෝහිතස්ස ওই රෝහිතස්ස කියන දෙවියා වෙනස් කල්පනාවක් තිබ්බ කෙනෙක් දැන් ওই දෙවියෝ අතරේ මිනිස්සු අතරේ වෙනස් කල්පනා තියෙනවා ඉන්නෝනේ පිටුතුනි මේ දෙවියා හිතුවා මං ලෝකේ කෙලවරකට යන්න ඕන කියලා දීර්ඝායස තියෙන මේ දිව්‍ය ලෝකේ මේ දෙවියට වේගින් යන්න පුළුවන් මෙයා වේගින් පටන් ගත්තා ලෝකේ කෙලවරක් හොයාගෙන යන්න අනේ මොන කෙලවරක්ද වේගින් යමින් ඉදදිම චුත වුණා චුත වෙලා ආයෙත් ඒ දෙවියා විලාම උපන්නා හිටපු දිව්‍ය ලෝකේ එතකොට මේ දෙවියා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ලෝකේ කෙලවරකට ඇවිදගෙන යන්න පුළුවන්ද බුදුරජාන් වහන්සේ වදාලා රෝහිතස්ස ඇවිදගෙන නම් මේ ලෝකේ කෙලවරට යන්න බෑ කිව්වා හරි සන්තෝෂයෙන් දුන රෝහිතස්සට ඇයි තමුන් කරන්න උත්සාහ කරපු එක කරන්න බැරි එක බුදුරජාන් වහන්සේ වදාලා හැබැයි රෝහිතස්සය ලෝකේ කෙලවරකට යන්නේ නැතුව මේකෙන් නිදහස් වෙන්නත් බෑ කිව්වා ඒ කෙලවරය කියලා වදාලේ මොකද්ද මේ සංඥාවක් සහිත බඹයක් විතර වුණ මේ ශරීරය තමයි කිව්ව ලෝකය නිදහස් වෙන්න ඕන ඒ ලෝකෙන් කිව්වා කෙලවරකට යන්න ඕන ඒ ලෝකෙන් කිව්වා ලෝකයේ ගැන බුදුරජාණන් වහන්සේ දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් විමසවපුවම ලෝකය කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ හරි පැහැදිලිව විස්තර කරා මහණෙනි ලෝකේ යනු ඇසය ලෝකේ යනු කනය නාසය දිවය කයය මනසය කියලා ඒ තමයි ලෝකය ඒ ලෝකය දැන් මේ ලෝකයේ ගැන මේ කතාව කරන්නේ ওই වර්තමානයේ දුරේක්ෂ හදාගත්ත මේ පෘථග්ජන විද්‍යාඥයෝ නෙමෙයි සත්ව සංස්කාර අවකාශ කියන සමස්ත ලෝකෙම අවබෝධ කළ ලෝකවිදු බුදුරජාණන් වහන්සේ ඒ ලෝකේ අවබෝධ කරගෙන සත්ව ලෝකෙ මුන් නිදහස් වුණ අවකාශ ලෝකෙ මුන් නිදහස් වුණ සංස්කාර ලෝකෙ මුන් නිදහස් වුණ මහා මුනිවර බුදුරජාණන් වහන්සේ තමයි මේ ගැන දේශනා කළේ ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ඇස නම් වූ ලෝකය කන නම් වූ ලෝකය නාසය දිවකය මනස නම් වූ ලෝකයේ හැදෙන හැටිත් බුදුනුවණින් අවබෝධ කළා ඒක වින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ පෙන්නලා නොදෙන්න අපට හිතා ගන්න බැරි එක බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ආයතන හය තියෙන්නේ හේතුවක් නිසා සලායතන තියෙන්නේ ප්‍රත්‍යක් නිසා කිම්පච්චය සලායතන කොමක් නිසාද මේ ආයතන හය නාම රූප පච්චය සලායතන මහණෙනි ආයතන හය තියෙන්නේ නාම රූප නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕන්න තවතනක් අපි විසඳගත්තා එතකොට මේක ගැන හොඳ දැනුමක් ඇති කරගන්න ඕන ආයතන හය කියන්නේ ඇස කන නාසය දිවකය මනස මේ ආයතනය හටගත්තේ නාම රූප නිසා ආයතන හය නිරුද්ධ වෙනව නම් නිරුද්ධ වෙන්නේ නාම රූප නිරුද්ධ වෙන්නේ එතකොට ඒක අතීතෙත් එහෙමයි අතීතේ වුණත් නාම රූප නිසා තමයි ආයතන හය හටගත්තේ නාම රූප නිරුද්ධ වීමෙන් තමයි ආයතන හය නිරුද්ධ වුනේ අනාගතේ වුණත් නාම රූප නිසා තමයි ආයතන හය හටගන්නේ අනාගතේ වුණත් නාම රූප නිරුද්ධ කළොත් තමයි ආයතන හය නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ ඒ ආයතන නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව මොකද්ද ඒ ප්‍රතිපදාව නම් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඉතින් අපිට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වූ සොඳුරු මාවතේ ගමන් කොට මේ ආයතන හය නිසා දුක් විඳින සංසාර ගමනින් නිදහස් වෙන්න වාසනාව ලැබීත්වා සාදු
මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel subscribe කර සීනුව ලකුණු ඔබන්න.